ඔන්න ඉතින් අද අපි ඔයාලව එක්ක යන්න හදන්නේ වෙනස්ම අත්දැකීමක් ගන්න. ඩේ අවුට් එකකට තමයි යන්නේ ඉතින් අද. අද ඉතින් අපි තනියෙන් නෙවෙයි යන්නේ. ඔන්න අපේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක යනවා. එයාලා නම් මාර ලැජ්ජකාරයි. එපාමයි කිව්වා වීඩියෝ කරන්න. ඔන්න අපි තැනට ආවා. මේක තියෙන්නේ හංවැල්ලේ. මේක අම්බලම රිසෝට්. මේකේ නම අම්බලම රිසෝට්. එවාලට හොයාගන්න ලේසි පාර අයිනෙමයි තියෙන්නේ. ලබුගම රෝඩ් එකට පොඩ්ඩක් මෙහෙන් තියෙන්නේ. ඔයාලා කඩුවෙල පැත්තේ ඉඳලා එනවනම් දකුණු පැත්තේ ලබුගම පැත්තේ ඉඳලා එනවනම් වම් පැත්තේ. ඔන්න ඉතින් දැන් මම ඇවිල්ලා අපේ රිසර්වේෂන් එක චෙක් කරලා බිල් එක පේ කරලා අපේ කොටේජස් වල කී සිල්ල ගත්තා. දැන් ඉතින් අපේ කොටේජ් එකට නම් අපි යනවා. යාළුවෝ දෙන්නත් යාළේ කොටේජ් එකට යන්නේ නැති. මේක තමයි අපේ කොටේජ්. මේකේ නම කුඹල්ගේ. මෙයාලා එක එක කොටේජස් වලට එක එක නම් දීලා එක එක තීම් තියෙනවා. ඒ කියන්නේ කොටේජස් හදලා තියෙන්නේ මේ විදිහට. දැන් මේක නිකන් කුඹල්ගේක් වගේ තමයි හදලා තියෙන්නේ. ඔක්කොම මැටි වලින් හදලා එහෙම තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. මම ඔයාලට දැන් අපේ කොටේජ් එක පෙන්වන්නම්. පේනවනේ ඉතින් ආපුලි ඉඳලා කණ්ණාඩි ඉස්සරහා. කතා කරලා වැඩක් නැහැ ඉතින් ඒගෙන. බෙඩ් එකත් හොඳයි. බෙඩ් ස්ක්‍රීන් මිටර්ස් දාලා ස්මාර්ට් ටීවී ඔක්කොම හැම දෙයක්ම ඉන්ක්ලූඩ් වෙනවා මේවට. වොෂ්රූම් එකත් ක්වොලිටි එකට තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ක්ලීන් එකත් හොඳයි. ක්වොලිටි එකත් හොඳයි. සාමාන්‍ය විදියට අපේ රූෆ් ටොප් එක තමයි මේ තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්න රූෆ් ටොප් එක. මේ ඉතින් ඔක්කොම දාලා ලොක් කරලා දාලා. දැන් ඉතින් ඒව අරගෙනත් එපේ යන්න. මේ තියෙන්නේ ඉතින් රූෆ් ටොප් එක. එහෙම ලොකු මේකක් නැහැ. ඕගොල්ලෝ තම්බෙල් එකේ දකින්නේ තිනේ. අපි ආවේ අද කැලයක් ඇතුළට. මේ තියෙන්නේ තනිකරම වගුරු බිමක් කැලයක් මැද තියෙන්නේ. අමුතුම ලුක් එකක් තියෙනවා ඒකේ. ඔන්න අපි දැන් පොඩ්ඩක් හිතන සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් එක පැත්තට යන්න. මේගොල්ලොන්ගේ කියන්න බැරිනවානේ. මෙයාලගේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා, බැඩ්මින්ටන් කෝඩ් එකක් තියෙනවා, පූල් එක තියෙනවා. ඒ ඇක්සස් ඔක්කොම පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා. අපි දැන් යනවා අරගොල්ලොන්ගේ කොටේජ් එක හොයාගෙන. කෝල් එකක් නම් දුන්නා යන්න කලින් බලමු එළියට එයිද කියලා. තාම ඇවිත් තියෙන පාටක් නම් නැහැ. කමක් නැහැ ඉතින් අපි ගිහිල්ලා ඉඳගෙන හරි ඉන්නවා. ඔය තියෙන්නේ ඒගොල්ලන්ගේ කොටේජ් එක. ඒගොල්ලන් කොටේජ් එක නම් විශේෂ නමක් තියලා නැහැ. යාළගේ තිබ්බේ කී එකේ AC නම්බර් 1 කියලා. ඒ කොටේජ් එකේ නේම් එක. තව මේගොල්ලන්ගේ තියෙනවා කම්මල කියලා එකක් තියෙනවා. එක එක නම් වලින් එක එක තීම් වලට ගොඩක් දේවල් තියෙනවා. ඔන්න ඉතින් අපි දෙන්න යාළ එනකම් බලන් ඉන්න. ඔවුන් එනවා හොර ජෝඩුව. අපි ද මුලින්ම ගියා ඉතින් ක්‍රිකට් ගහන්න. ක්‍රිකට් ගහන්න ආසයි කියලා. අර මැරෙන්න හැදුවනේ. ඔන්න මේගොල්ලංග බැඩ්මින්ටන් රැකට්ස් ස්ටම්ප්ස් ඔක්කොම තියෙනවා. බෝල නම් නැහැ හැබැයි. ඔයාලා යනවා නම් බෝලයක් අරන් යන්න ඕනේ. අපි ආවේ ඉතින් ක්‍රිකට් ගහන්න. ඉතින් දැන් ක්‍රිකට් ගහන්න පටන් අරගෙන අවුවේ කරවෙවි ක්‍රිකට් ගෙව්වා. බෝල දාගන්නත් බෑ ගෑල් ළමයි දෙන්නට. අපි හෙට දුවනවා මෙහෙට දුවනවා බෝල අරන් ඉන්න. කමක් නැහැ ඉතින් ආසාවනේ. ක්‍රිකට් ගහලා ඉවර වෙලා අපි මොකද කරන්න කියලා තාම හිතුවේ නැහැ. ඉතින් ඇති වෙනකන් ක්‍රිකට් ගහුවා. හෙට දුවනවා මෙහෙට දුවනවා. හති ඉතින් කාලෙකින් සෙල්ලම් කරෙත් නැහැනේ. ඔන්න ඉතින් අපි දැන් ක්‍රිකට් ගහලා ඉවර වෙලා හිතුවා ලන්ච් එක අරන් එනවා කියලා. ගියා ඉතින් ලන්ච් එක ගන්නයි කොටේජ් එකට. යාළුවෝ සෙට් එකකුත් ඇවිල්ලා ඉන්නේ. ඔය හොරෙන් හොරෙන් ගියා ඉතින් සද්දබද්ද කරොත් එහෙම බෑනේ. දන්නවනේ ඉතින් කොහෙ ගියත් මගේ පුරුද්දක් තමයි වියුස් චෙක් කරන එක. මෙහෙ ආව කියලා මේකකුත් නැහැ. මෙහෙ ඇවිල්ලත් ඒකම තමයි ඉතින් කරන්නේ. වියුස් චෙක් කරනවා, නොටිෆිකේෂන් බලනවා. ඕවා තමයි ඉතින් මගේ වැඩ. ඔන්න අපේ ලන්ච් එක ආවා.
මෙයාලගේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා ලන්ච් එකට විජිටබල් රයිස් දෙකයි, විජිටබල් චොප්සි එකයි, ඩෙවල් චිකන් එකයි, චිලි පේස්ට් එකයි. තව දෙයක් තමයි මෙයාලගේ ඩිසර්ට් වලට තෝරගන්න දෙකක් තියෙනවා, අයිස්ක්‍රීම් ඕ ෆෘට් සැලඩ්. මම අපි නම් ෆෘට් සැලඩ් ගත්තේ, අරගොල්ලෝ නම් අයිස්ක්‍රීම් ගත්තේ, මට හොඳට මතකයි. පස්සේ අපි ඉතින් ලන්ච් එකත් අරගෙන ගියා ෆොටෝස් ටිකක් ගන්න. ෆොටෝ ලොකේෂන් ගොඩාක් තියෙනවා මේ පිටර. බලන් ඉන්න තාසයි. අමුතුම ෆීල් එකක් තියෙන්නේ. මාර්ම කූල්. ඒ සද්දේ වුණත් අහන් ඉන්න මාර්ම ආසයි. ඒ කියන්නේ සත්තු ගහනවා, කුරුල්ලෝ කෑ ගහනවා. මාර්ම ලොකේෂන් එකක්. අපි ඉතින් දැන් ෆොටෝස් ගහන්න එහෙට යනවා, මෙහෙට යනවා, ෆොටෝස් ගහනවා. ඉතින් දැන් මේ පිස්සු කෙල්ලත් එක්ක යන්න ගියා ෆොටෝ එකක් ගහන්න. මෙන්න මෙයාට ගහක් දැකලා ගහේ නැගින්න ඕනේ කිව්වා. මමත් ඉතින් හා කියලා බලාගෙන හිටියා. ඔන්න බලන්න ගහට නැගලා ෆොටෝස් ගන්නවා. මම නම් ඉතින් කෙලින්ම වගකීම අතහැරියා. මං කිව්වේ ඉතින් ආයි ගහේ නැගලා අඬුබඬු කඩාගත්තොත් මං ඕවට වග කියන්නේ නැහැ කියලා. ඒව කොහෙද මුකුත් කියලා අහන්නේ. නගින්නමයි ඕනේ කියලා නවුන නගින්න ගත්ත නැග ගන්නත් බෑ. ඔන්න අමාරුවෙන් බඩ ගාලා ලිලි ගහගෙන නැග්ගා. නැගලා ඉඳගෙන හරි හරිලු ඉඳගෙන දැන් ෆොටෝස් ගන්න මට. ඔන්න දැන් බැහැ ගන්න බැරුව දඟලන පිස්සු. ඉතින් ඔයාලට මෙතන ලොකේෂන් එක, ටෙලිෆෝන් නම්බර්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊට පස්සේ අපි නාන්න කියලා යන්න හදද්දි පූල් එකේ ගොඩාක් සෙනෙයි. ඊට පස්සේ අපි ආයි ගියා නිකන් ඇවිදින්න, ෆොටෝස් ගහන්න. මේ ටිකත් බලන් ඉන්නකො පොඩ්ඩක්. පිස්සු කියවනවා මෙයා. පොඩ්ඩක් ඉන්න මෙයාගේ පැටලෙනවා මිනිහ. බලන්නකෝ ආයි පිස්සු නටන විදිය. මං ඉතින් පාඩු පැත්තරලා බලාගෙන ඉන්නවා. මොනව කරන්නද? මටත් පිස්සු වේදෙනවා නැත්තම්. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ගියා පූල් එකට. මාර ජොලි. ඩීප් එකට දාන්නත් බෑ. කොට මගුලක් නින්නේ. අරුන් දෙන්නත් ඉන්නවා කොනකට වෙලා. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ නේ ඉතින් උන් දෙන්න. අපි ඉතින් වීඩියෝ කරන්න ගියෙත් නැහැ. ඒකලොන්ගේ කැමැත්තනේ. ඔන්න ඉතින් මටත් පොඩි ආතල් එකක් ඇවිල්ලා වතුරට පනින්න හිතුණා. අපි ඉතින් පූල් එකේ ගුඩ්ර ඇවිල්ලා දැන් ගියා අපේ කොටේජ් එකට. දැන් ඉතින් අපි යන්න ළඟයි. නෙස්කැෆේ දෙකකුත් හදාගෙන මේක ඇතුළේ ටී පොට් එකත් ඉන්ක්ලූඩ් වෙනවා හීට් එකත් එක්ක. ඉතින් නෙස්කැෆේ දෙකකුත් හදාගෙන හවසට බීලා කරලා ගෙදර යන්න තමයි දැන් රෙඩි වෙන්නේ. ඔන්න ඉතින් අපි ආවා රූෆ් ටොප් එකේ නෙස්කැෆේ දෙක බොන්න. රෑ වෙලා මාර්ම දර්ශනයක් තියෙනවා. දැන් වෙලාව 6:45 විතර ඇති. මාර්ම ලස්සනයි, මාර්ම සද්දේ. ඔන්න ඉතින් අපි යන්න පිටත්. අපි ඉතින් ආයි මේ වගේ වීඩියෝ එකක් ඔයාලට ඉක්මනටම අරන් ඉන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපි ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.